එහෙනම් සුබ දවසක් කියලා පිළිගන්න අද ජපන් ගයිඩ් YouTube channel එකට. ඉතින් මම අද ඔයාලත් එක්ක කතා කරන්නේ ජපානට අලුතෙන් එන අයට මෝන දෙන්න වෙන ප්‍රධාන ගැටලු ටිකක් ගැන. මේ ගැටලු ටික නම් බොහෝ දුරට සේරටම පොදු ගැටලු ටිකක්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලට කියනවා මගේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා. ඒ වගේම වීඩියෝ එක බලලා අවසානයේ කමෙන්ට් කරන්න තවත් මොන හරි දේවල් දැනගන්න තියෙනවා නම්. එහෙනම් අපි වීඩියෝ එකට යමු. හරි එහෙනම් මම අද ඉස්සල්ලාම ගැටළු වලින් ඔයාලට කියන්න යන්නේ ජපානට අලුතෙන් එන්නේ නංගිර මල්ලිලා මගෙන් ගොඩක් අහලා තිබ්බා ලෝන් එකක් දාලා ජපානට ආවොත් කොහමද ඒක ලෝන් එක ගෙවා ගන්නේ ලෝන් එක ගෙවාගෙන අපිට ස්කෝල් සල්ලි ගෙවා ගන්න පුළුවන්ද අපිට වැඩි හරියට කරගන්න පුළුවන්ද කියලා ප්‍රශ්න ටිකක් අහලා තිබ්බා ඉතින් ඒකට දෙන්න තියෙන උත්තරය තමයි මේක ඉතින් ජපානට ගොඩක් ආපුවාම ඔයාලට आप गम वाला रस्सावक वाला इनकम काकनेंग एनीसा वाला की एंड दी गुड़का जपान आप गम कर्ण दिया फोन नग्गा मत करा हेमोम कर्ण दिया उन्न दी सलगली मत प्रधान दीतमा वाला लंका नायक लोक नायक अरगने जपान वाला मेहड आप गम वाला वाले नय अमत नय अमत वाल कर्ण इसला लगा लोकम තියෙන iPhone නම් Android නම් මේ දෙකේ තියෙන ලොකුම ෆෝන් එක ගිහිල්ලා ගන්නවා. ඉතින් එහෙම ගත්තාම ඔයාලට කිසිම මුදලක් ගන්න නැතුව ගන්න පුළුවන් මෙහෙට ආපුවාම ෆෝන් එකක් ගෙවින් ක්‍රමයට. ඉතින් එහෙම ගන්න ඒ නිසා ඔයාලට කලින් සත පහක්වත් ගෙවන්න ඕනේ නැති නිසා ඔයාලා එතනට ගියන් පස්සේ කරන දේ තමයි එතන තියෙන ගණන් වැඩිම ලොකුම ෆෝන් එක ගන්න එක. ඉතින් ගොඩක් අයට ජපානට ආවම වෙන දේ තමයි මෙහෙ හුරු නැති නිසා ඔයාලට හෝම් සික් හැදෙනවා. ඉතින් होम सिखें वाला करगण देता वाल गिदर लंका गिदर वाल इंटरनेट नेता वाल मेहिंदर डिरेक्ट कॉल करना गिदर इतना वाल कॉल गता पास इक इक मैं कट करनी सह वाल गुड़ा दिगड़ कथा करना थिंग उतने कटी वरद प्रधानमंत्री तम वाल इट पास लोक फोन बिलकना इट पास वाल फोन बिलाई इतर मे फोन के वारे सैरम वाल එතනම ඔයාලා මේ හිර වෙන්න පටන් ගන්නවා ඒ සල්ලි ගිවා ගන්න බැරුව. ඒක එක දෙනා. ඉතින් ඒ නිසා ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලා එන්නේ ජපානට. ජපානට ආවන් පස්සේ ඔයාලට ෆෝන් එකක් කියන එක මහ ලොකු දෙයක් කියන්නේ ඒක හරි ලේසියෙන් ගන්න පුළුවන් දෙයක්. ඉතින් ඒ නිසා ඔයාලා ජපානට ආවන් පස්සේ කරන්න ඕනේ ප්‍රධානම දේ තමයි ඔයාලගේ ණය ගෙවෙන ණය ටික ගෙවා ගන්නකම් ඔයාලා ලොකු වියදම් කරන වැඩවලට අත ගහන්න නැති ඉන්න එක. एक फोन गण वाला पुलवा अड्डू मुदल पड़ी फोन तीन एवं इवगण मे काले गुडक दूर लंका स्मार्टफोन पाच करना थिंग वाट पुलवांग एन फोन मे गिने यूज कर मेहंग वाला गंड पुलवांग सिम तरह इतना वाला मस फोन बिल मे मुदली दिदा तुंद हे थिंग इतना वाला इतना लोक प्रश्न के इवे मत के लंका डिरेक्ट कॉल गंडेवा दिवन कारण तम वाला लंका इनकोट वाल गण मेहट एंड लोग बैग्या बैग का अनिवार्य गण एक पार पाचिकल विसीकर पुलवांगी बैग्या मुकद वाल मेहट आवं पे आयोग पाचिकर गण मुकद मेहती इट लसन बैग इतिंग एनीसा ओहिंग बैग्या वाल गण अनिवार्य बर अड़ बैग्या गण ईड पे मेहट जपान इनकोट वाल विशेष गेंडोन दीवल तम කෑම ಜಾති ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් එහෙම ඔයාලා ලංකාවෙන් ඉස්සෙල්ලාම ජපානට එන අයට වෙන ප්‍රධාන ගැටලුව තමයි ජපානේ කෑම කන්න බෑ ඔයාලට හේතුව විශේෂයෙන් මේ හාල් එක අපිට සෙට් වෙන්නේ ඒක ඇවිල්ලා නිකන් කිරිබත් වගේ ඉතින් ඒක ගොඩක් අයට මේ ඇඟට සෙට් වෙන්න සාමාන්‍යයෙන් මාස එකමාර දෙකක් වගේ යනවා ඉතින් ඒ නිසා ඔයාලා අනිවාර්යෙන් අඩුම කිලෝ 10 හාල් එකක්වත් අරන් එන්න ඊට අමතර පරිප්පු स्पाइसी वर्ग करपिंचा रंपे ये देवा गेन इतना सेवनटीन आगे दल गेन मे सेवनटीन तीन अड़ूट गंड बुलवा इत मैट गेन के हेतु तम दाला जपान इनकोट वाला मे इला रस्सावाज्ञा इतकोट वाला मूड दिन गटलोत्तमा रस्सावाज्ञ तो वाला इनकम आज्ञा थिंग इतकोट वाला मे कैम बीम गण साली थिंग एनीसा अवम मस तुनकट हरी दिखकट हरी रस्सा नगर
කන්න බොන්න පුළුවන් වෙන විදිහට බෑග් එක හදාගෙන ඉන්න. මං හිතන්නේ කිලෝ 30ක් වගේ තමයි ගේන්න පුළුවන්. ඉතින් ওই කිලෝ 30ට උඩරිම පුළුවන් තරම් කන්න බොන්න පුළුවන් දේවල් ගේන්න. එතකොට රෙදි ගැන කිව්වොත් එහෙම ඔයාලා ලංකාවෙන් ගොඩාක් රෙදි ගේන්න එපා මෙහෙට. හේතුව ඔයාලා මෙහෙට ආවන් පස්සේ ලංකාවේ රෙදි එච්චර අඳින්නේ නැහැ. ඉතින් ඒ නිසා පුළුවන් නම් ඩෙනිම් කලිසම් දෙකක් ගන්න පාට දෙකකින් ඊට පස්සේ ටී-ෂර්ට් දෙක තුනක් අරන් එන්න. එතනින් පස්සේ ආය ඇඳුම් වලට ලොකු වියදමක් දරන්න එපා ලංකාවේදී. ඊට අමතරව ඔයා අප්‍රේල් මාසයේ මෙහෙට එන කෙනෙක් නම් ලොකු ජැකට් අරන් එන්න එපා. ජැකට් එකක් උනත් පොඩි එකක් ගන්න මහ ලොකු ජැකට් ගන්න එපා. ඔයාලට ජැකට් පවා මෙහෙන් ගන්න පුළුවන්. ඒ ගන්න තරත් මම ඔයාලට කියන්නම් මෙහෙ තියෙනවා සෙකන්ඩ් හෑන්ඩ් බඩු ඒ කියන්නේ පාවිච්චි කරපු ඇඳුම් ඒ වගේ තියෙනවා ගොඩාක් අඩුවට ජැකට් බෑග් හැමදේම තියෙනවා. ඉතින් ඒවයි පාවිච්චි කරලා කියන්නේ ගොඩක් දුරට පාවිච්චි කරපුවාම නේ තියෙන්නේ. සාමාන්‍යයෙන් මෙහි ජපානයේ මිනිස්සු හරියට ඒක ලංකාවේ වගේ හැමෝටම ගෙවල් නැහැ. ඉතින් ඒගොල්ලෝ තැනින් තැනට මාරු වෙනවා. ඉතින් මාරු වෙනකොට සමහර අයට ඇඳුම් එහෙම අරන් යන්න බැරි නිසා ඒගොල්ලෝ මෙහි තියෙනවා හાર્ඩ් ඕෆ් කියලා සෙකන්ඩ් හෑන්ඩ් බඩු විකුණන කඩ. ඉතින් ඒගොල්ලන්ට ඒගොල්ලෝ එක ගිහින් දෙනවා ඒ ඇඳුම්. මොකද මෙහි ඒවා කොණු විසික් කරන්න ගියත් සල්ලි ගෙවන්න ඕන නිසා ඒගොල්ලෝ ඒ වගේ තැනකට දීලා ඒ කඩෙන් මුදල් ලබා ගන්නවා. ඉතින් ඒ වගේ ඇත්තටම සමහරව තියෙනවා පැකින්වත් කඩපු නැති ඇඳුම්. ඉතින් ඔයාලට මෙහෙට ආවහම ඒක බලා ගන්න පුළුවන් හොඳටම. ඉතින් ඒ නිසා ඇඳුම් වර්ග ජැකට් සපත්තු වගේ දේවල් ගොඩාක් ලොකුවට ලංකාවෙන් අරන් එන්න එපා. එතකොට ඊට අමතරව ඔයාලා ජපානයට එනකොට ලංකාවෙන් පුළුවන් තරම් අරන් එන්න සල්ලි. ඒ කියන්නේ ජපාන් මුදලින් නම් අපි කියන්නේ 10,000ට කොලේ කියලා. කොළ 8ක්වත් අවම අරන් එන්න. මොකද ඔයාලට මෙහෙට ආවන් පස්සේ කවුරුත් නෑ සල්ලි දෙන්න, කාගෙන්වත් ඉල්ල ගන්න දෙයක් නෑ. ඒ නිසා තමන්ගේ වියදමට සල්ලි අනිවාර්යෙන් අරන් එන්න. සල්ලි නැතුව එන්න එපා. ඔයාලා ගොඩාක් අමාරු වැටෙනවා. ඒක එකක්. ඊට පස්සේ තමයි ඔයාලා ජපානට ආවන් පස්සේ ඔයාලට කරගන්න තියෙන දේ තමයි බැංකු පොතක් හදාගන්න ඕනේ, ඉන්ෂුරන්ස් කාඩ් එක හදාගන්න ඕනේ. ඉතින් ඔක සමහර ඉස්කෝලවලින් නම් ඔයාලට ඔක කරලා දෙනවා. බැංකු පොතෙත් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. සමහර බැංකු දිනවා ජපානට ඇවිල්ලා මාස 6ක් යනකම් හදන්න බැරි බැංකු පොත් තියෙනවා. ඉතින් මෙහෙ හැමෝම වගේ ආපු ගම් හදන එක තමයි තැපල් කාන්තෝරුවේ හදන්න පුළුවන්, ජපාන් තැපල් කාන්තෝරෙන් හදන්න පුළුවන් බැංකු පොත. ඒකට අපි මෙහෙ කියන්නේ යූචෝ කියලා කියන්නේ. තැපල් කාන්තෝරේ බැංකු පොතට යූචෝ ගින්කෝ කියලා තමයි අපි කියන්නේ. ඉතින් මම වීඩියෝ කතර තුර ඒ වගේ ෆොටෝ දාන්න. ඉතින් ඕක තමයි මෙහෙට ආපු ගමන් ඉස්සල්ලාම ඔයාලා කරගන්න ඕන දේ. බැංකු පොත හදාගන්න ඕනේ, ඉන්ෂුරන්ස් එක හදාගන්න ඕනේ. ඊට පස්සේ තමයි ෆෝන් එකක් ගන්න ගියත් ඔයාලට බැංකු පොතක් තියෙන්න ඕනේ. මොකද පඩි වැටෙන්නේ මේ බැංකු පොතට කියලා ඒ අපි ෆෝන් එකක් ගන්න තැනට පෙන්වන්න ඕනේ මේ පොතර තමයි පඩි වැටෙන්නේ කියලා. ඉතින් එතකොට තමයි ඔයාලට ඒගොල්ලෝ ෆෝන් එකත් ඕකේ කරන්නේ. නැත්තම් එයාලා ෆෝන් එකක් දෙන්න ඔයාලට බැංකු පොතක් නැතුව උනොත්. හරි, එතකොට මට තව කරුණක් ඔයාලට කියන්න අමතකුණා. ඒක තමයි අපේ පස්සේ ආපු බැජ් එකේ වුණ ප්‍රශ්නයක් තමයි මේක. සමහර ස්කෝල් වලින් මම ඔයාලට කියන්නේ බැංකු පොතයි ඉන්ෂුරන්ස් එක කාඩ් එකයි ඔයාලට හදලා දෙන්නේ නැහැ කියලා. එතකොට ඒකට සමහර ලාවට ජපන් පුළුවන් අපි පරණ ඇවිල්ලා ඉන්න සීනියර් කෙනෙක් එක්ක ඔයාලට ඒක ගිහිල්ලා කරගන්න වෙනවා. ඉතින් ඔතනදී හොඳයත් ඉන්නවා නරකයත් ඔයාලට හම්බෙනවා. ඉතින් ඒක මට කියන්න බෑ කොහොම වෙයිද කියලා ඔයාලට. ඉතින් ඔය අතරේ සමහර අය ඉන්නවා ඔයාලගෙන් මේ වැඩේට මෙච්චර ගාණක් යනවා මල්ලි කියලා ඔයාලගෙන් සල්ලි ගන්න අයත් ඔයාලට සමහරට හම්බෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා මට ඔයාලට කියන්න තියෙන්නේ සාමාන්‍ය බැංකු පොතක් හදද්දී ඔයාලගේ ඉන්ෂුරන්ස් එක කියන්නේ ඒකට ජපානින් ජපන් භාෂාවෙන් කියන්නේ හොකේන් එක කියලා කියන්නේ. හොකේන් එක වගේ දේවල් දාන්න යනකොට ඔයාලට මුදලක් යන්නේ නැහැ. එහෙම සාමාන්‍ය බැංකු පොතක් හදද්දී නම් සමහරට ඔයාලට රුපියල් කියන්නේ 1000ක් ඩිපොසිට් කරන්න කියයි account එක ඕපන් කරන්න. ඉතින් ඒ අරන්නේ ඒකත් බැංකුවට දෙනවා අරන්නේ ඒක මේ කාගෙත් අතර දෙන්නේ නැහැ. ඉතින් ඒවා අනිවාර්යෙන් ඔයාලා දැනගන්න ඕනේ. ඊට අමතරව ඔයාලා ජපානට ආවන් පස්සේ ඔයාලා හිතන්නකෝ ඔයාලා ගෙදර ඉඳලා වැඩට යන්න තියෙන්නේ ට්‍රේන් එකේ කියලා. ට්‍රේන් එකේ එතකොට ස්කෝල්ට යන ට්‍රේන් එකේ කියලා. ඉතින් ඒකටත් ඔයාලා හදාගන්න ඕනේ සීසන් එකක්. ඒ සීසන් එකත් ස්ටේෂන් එකකින් තමයි හදාගන්න තියෙන්නේ. ඉතින් ඒකත් සමහර වෙලාවට ස්කෝලෙන් කරලා දෙනවා, සමහර වෙලාවට අපිට නම් ස්කෝලෙන් කරලා දුන්නේ නැහැ. ඉතින් ඒව අපි පරණ අයිලෙන් අයිලත් එක්ක තමයි කරගත්තේ. ඉතින් ඒ වගේ දේවල් ඔයාලා මෙහෙට ආවන් පස්සේ ගොඩක් ප්‍රශ්නයක් වෙන දේවල් තමයි ඔවා. දැනට
කියන්නේ ඔයාලා නොදන්න දේවල් මම ඔයාලට කියලා දෙන්නේ. ඊට පස්සේ තියෙන ගැටලුව තමයි ගොඩක් පිරිමි ළමයි ඉන්නවනේ. පිරිමි ළමයිට ඉතින් උයන එක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. මටත් ඒක ඇත්තටම ලොකු ගැටලුවක් වුණා. මොකද මමත් ලංකාවේදී කිසිම දෙයක් මේ කුස්සියේ වැඩකට අත ගැහුවේ නැහැ. ඉතින් ඒ නිසා මමත් උයන්න දන්නේ. එතකොට ඉතින් මෙහෙ ආවන් පස්සේ ගොඩක් දුරට තනියම ඔවා කරගන්න වෙනවා. එතකොට ඉතින් උයන්න බැරි අය ගොඩක් අසරණ වෙනවා ඔයගේ තැන්වල. එතකොට ඒ නිසා ඔයාලා පුළුවන් නම් ජපානයට එන්න ලං වෙලා අවම අඩුම තරමේ මාසයක්වත් අම්මත් එක්ක එකතු වෙලා පොඩ්ඩක් මේ උයන පිහිනේ වලට පොඩ්ඩක් උදව් කරන්න. මොකද ඒවා ඔයාලා පුරුදු නැත්නම් මෙහෙ ඇවිල්ලා ප්‍රශ්නයක් ඇති වෙනවා. එකට මම තව දෙයක් කියන්නම්. සාමාන්‍යයෙන් අපි ලංකාවේදී එනකොට යාළුවෝ සෙට් වෙලා මෙහෙට එනවා. ඒ කියන්නේ අපි මම කරපු දේවල් තමයි මම ඔයාලට මේ කියන්නේ. ඉතින් ඒවා හරියට ඔය අත්දැකීම් ඔය විදිහටම ඔයාලත් විඳින්න එනවා. ඒ නිසා මේවා හොඳට අහගන්න. දැන් ඔයාලා හිතන්නකෝ යාළු 4 දිනක් ලංකාවේදී මේක තුලලා හරි අපි එකට සෙට් වෙලා වැඩේ කරමු මචං කියලා කොල්ල මෙහෙට එනවා. ආවන් පස්සේ උතනදී ඔයාලට වෙන දේ තමයි දැන් ඔයාලා 4 දිනාගේ එක්කෙනෙක්ට ආපු ගාම රස්සාවක් හම්බෙන්න පුළුවන්, අනිත් එක්කනට හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔය වගේ විවිධ විවිධ දේ තමයි ඔයගොල්ලන්ගේ ජීවිතේ වෙනස් වෙන්නේ මේට ආවන් පස්සේ. එතකොට වෙන්නේ දැන් ඔයාලා හිතන්නකෝ රස්සාවක් කරන එක්කනයි කරන්න නැතුව gederi ඉන්න එක්කනයි ගත්තහම රස්සාව කරන්න පුළුවන් එක්කනට උයන්න පුළුවන්, රස්සාව කරන්න නැති එක්කනට උයන්න බෑ. එහෙම වුණාම රස්සාව කරන එක්කනා වැඩටත් ගිහිල්ලා ඇවිල්ලා gederi ඇවිල්ලා උයන්න ගියපුවාම එයාට ඒක පොඩ්ඩක් කරදරයි. ඒතර රස්සාවකුත් නැතුව උයන්නත් බැරි එක්කනා gederiලා අරයා උයනක කකා ඉන්නකොට ඕක ටිකක් දවස් යනකොට ඇත්තරම ගැටලුවක් ඇති වෙනවා. එතකොට ඔයාලාගේ අතර එක එක ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ ප්‍රශ්න නොවෙන්න ඔයාලා වග බලා ගන්න ඕනේ. ඉතින් ඒකට ප්‍රධානම දේ තමයි තම තමන්ගේ වැඩ තම තමන්ට පුළුවන් කරගන්න පුළුවන් වෙන විදිහට සූදානම් වෙලා ලංකාවෙන් එන්න. එතකොට ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට අමතරව ඔයාලට කියන්න තියෙන්නේ මට ජපානට ආවන් පස්සේ දැන් ඔයාලා ඉන්න හොස්ටල් එක තියෙනවානේ. ඉතින් ඒ හොස්ටල් එකේ ඔයාලට සමහර ඒ වගේ ඔයාලගේ ලංකාවෙන් එනකොට ඔයාලා ගෙවන මුදලට ඒ හොස්ටල් ෆීස් එකත් ඔයාලගේ ඇතුළත් වෙලා තියෙනවා. සමහර අය සති ගණන් වලට ගෙවලා තියෙනවා, සමහර අය මාස 3 ගෙවලා තියෙනවා. ඉතින් ඕක ගොඩක් අය දන්නේ නැහැ. මෙහෙට ආවන් පස්සේ තමයි දැනගන්නේ. ඉතින් ඒක ඔයාලා හරියට හොයලා බලන්න. ඔයාලා එන තැනින් ඔයාලා අහන්න ඔයාලගේ හොස්ටල් එකට මාස කීයකට සල්ලි ගෙවලා තියෙනවද, කොහොමද ඒක වෙලා තියෙන්නේ, ඒ කියන්නේ පොඩ්ඩක් හරියට විස්තර දැනගෙන ඉන්න. මොකද නැත්තම් ඔයාලා මෙහෙට ඇවිල්ලා ඉවරලා මේ හරියට දන්නේ නැතුව හිතන්නකෝ මාස 3 ඉවරලා ඔයාලා සල්ලි ගෙවල නැහැ, ඊළඟ මාසෙත් සල්ලි ගෙවන්න කියලා කිව්වොත් එහම ඔයාලට සල්ලි නැතුනොත් එහම ඔයාලා එතන ගැටලුවකට මුහුණ දෙනවා. මොකද ඔයාලා එක කලින් කල් තියා දැනගෙන හිටියොත් එහම ඔයාලට අඩුම ගානේ ජොබ් එකක් නැතු වුණොත් අඳුරන අය කෙනෙක්ගෙන් අක් කෙනෙක්ගෙන් හරි ඉල්ල ගන්න පුළුවන්. ඊට පස්සේ මට තවත් දෙයක් කියන්න ඕනේ. ඔයාලට දැන් ජපානට ආවන් පස්සේ රස්සාවක් හොයාගන්න කොහොමද කියන ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් ගොඩක් අය මගෙන් අහලා තිබ්බා කොහොමද අතර දෙන අතර සල්ලි හම්බෙන රස්සාවක් හොයාගන්න කියන එක. ඉතින් ඕකට කියන්න දෙන උත්තරේ තමයි ගොඩක් වෙලාවට මෙහි තියෙනවා බයිතරු කියලා හෑන්ඩ් ෆෝන් එකෙන් බලන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක්. සොෆ්ට්වෙයාර් නේ සෝරි ඇප් එකක්. ඉතින් ඒ ඇප් එකෙන් ඔයාලට රස්සාව හොයාගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට පුළුවන් ස්ටේෂන් එක, එතකොට මේ කොම්බිනි කියලා තියෙනවා පොඩි මිනි ෂොප් වගේ පොඩි කඩ జాතියක්. ඉතින් ඒවට ගිහපහම එයාලා ඒ වගේ ඉස්සරහ තියලා තියෙනවා ටවුන් වර්ක් කියලා පොඩි පොතක්. ඒ A4 සයිස් පොතක්. ඉතින් ඒක නොමිලේ තියෙන ඕන කෙනෙක්ට ගන්න පුළුවන්. ඒක සල්ලි ගෙවන්න ඕනේ නැහැ. ඉතින් මේ පොතේ තියෙනවා ඕන තරම් රස්සා. ඒ වගේම ඔයාලට රස්සා හොයාගන්න පුළුවන්. ඊතර මට ප්‍රධාන වශයෙන්ම කියන්න තියෙන්නේ මේකේ මම කලිනුත් අර ණය වෙලා ජපානට එන අය ගැන කිව්වා. ඉතින් ඒගොල්ලන්ට කියන්න තියෙන්නේ විශේෂයෙන්ම ওই ලක්ෂ 20ක් වගේ ලෝන් එකක් අරන් ජපානට එනවනම් ඔයාලා විශේෂයෙන්ම අනිත් අයට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඔයාලට ණය වාරික ගෙවන්න තියෙන නිසා, ස්කූල් ෆීසුත් ගෙවන්න තියෙන නිසා, ඒ හැමදේම ඔයාලා තනියම කරගන්න ඕන නිසා මෙහෙට ඇවිල්ලා ගොඩක් වැඩ කරන්න වෙනවා ඔයාලට. ඉතින් මේ වැඩ කරන එකෙත් ප්‍රශ්නේ තමයි දැන් ළඟක ඉඳන් වැඩ කරන අය අහුවෙලා ලංකාවට යවන මේක වැඩි වෙලා තියෙනවා. අනිවාර්යෙන් ආපු දවස් ඉඳලාම හොයාගන්න ටැක්ස් නොයන රස්සා. ඉතින් ඒක හොයාගන්න ලේසි නෑ. ඉතින් ඒකට මෙහෙ ඉන්න පරණ ඇවිල්ලා ඉන්න කට්ටිය අඳුනාගෙන ඒගොල්ලන්ගේ මාර්ගයෙන් ඒක අනිවාර්යෙන් කරගන්න. මොකද මුලදී ඔයාලා
වැඩියෙන් වැඩ කරලා බැරි වෙලා හරි ටැක්ස් ගිහිලා වුණොත් එහෙම ඔයාලගේ වීසාක මගදී ඔයාලට නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම ඔයාලට ලංකාවෙත් නැවෙලා මෙහෙවිල ලොකු ණයකාරයෙක් කියලා ලංකාවට යන්න එන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් මම කලින් කිව්වා වගේ මෙහෙට ණය වෙලා එන අය ඉන්නවා නම් ලොකු වියදම් කරන්න යන්න එපා, ලොකු ෆෝන් ගන්න යන්න එපා, ලොකු ලොකු අනවශ්‍ය වියදම් කරන්න එපා. අනිවාර්යෙන් අර පිරිමැස්මෙන් වැඩ කරන්න, නැත්නම් ඔයාලට අමාරුයි කරගන්න එක. ඔයාලට මුල් ටික හරි අර පිරිමැස්සෙන් වැඩ කරගත්තොත් එහෙම ඇත්තටම ඔයාලට අවුරුදු දෙකක් වගේ යනකොට ඔයාලගේ ණයත් ගෙවාගෙන ස්කූල් ෆීසුත් ගෙවාගෙන හරියට මේ ගමන යන්න පුළුවන්. එහෙම නැතුව ඔයාලා මෙහෙ ඇවිල්ලා ගොඩක් කොල්ලු කරගන්න වැරද්දක් තමයි. මෙහෙට ආවන් පස්සේ එයාලට ලංකාව අමතකෙනවා, එතකොට ණය ගැන අමතකෙනවා. ඊට පස්සේ උදාහරණයක් ගත්තොත් එහෙම ණය වෙලා ආපු නැති කෙනෙකුයි ණය වෙලා ආපු කෙනෙකුයි අතර මානසික පීඩනය සම්පූර්ණ වෙනස්. එතන නායලා ආපු නැති කෙනාට නිදහස උපරිම එයා උපරිම වියදම් කරලා කනවා බොනවා එක එක දේවල් ගන්නවා. එතකොට නායලා ඉන්න කෙනත් ඒ දේම කරන්න ගියොත් එහෙම ඒක ඇත්තරම නායලා ඉන්න කෙනාට ලොකු ගැටලුවකට මුහුණ දෙන්න වෙන කරුණක් වෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් මෙහි කවුරුත් දෙමාපියෝ නැහැ, කවුරුත් මේ හරි දේ මේක හරි මේක වැරදි කියලා කියන්න. ඉතින් ඒ නිසා ඇත්තරම තමන් මෙහි ආවන් පස්සේ හොඳ වැඩිහිටියෙක් විදිහට හිතලා වැඩ කරන්න යනවා ජපානට ආවන් පස්සේ. ඒ නිසා අමතර වියදම් නම් ඇත්තටම තියාගන්න එපා ණය වෙලා එන අය. එහෙමනොත් තමයි ඔයාලට මෙහෙවිලා ඔය හිර වෙලා හරියට දෙයක් කරගන්න බැරුව අමාරු වැටෙන්නේ. ඉතින් මම මේ කියපු කරුණ වලින් ඔයාලට තේරෙන්නේ නැති කොහොමද ජපානට ඇවිල්ලා මේ ජීවිතේ ජයගන්නේ කියන එක. ඉතින් ඇත්තටම හොඳ රටක් මේක. නිදහස ඉන්න පුළුවන්. මමත් මේ විදිහටම මුලදී අවුරුදු 4ක් ওই විදිහටම කරා. ඉතින් ඇත්තටම මේක ප්‍රතිඵල දැන් විඳිනවා. ඉතින් ඒ නිසා ඔයාලත් ඒ අවුරුදු 4 ඇත්තටම මහන්සි වුණොත් ලොකු ජයග්‍රහණයක් ඔයාලට ලබා ගන්න පුළුවන් අවසානයේදී. එහෙනම් මම මෙතනින් එහාට තවත් දෙයක් කියන්න යන්නේ නැහැ. මම හිතන හැමදේම මේ වීඩියෝ එකෙන් ඔයාලට තේරෙන්න ඇති කියලා. තවත් අලුත් වීඩියෝ එකක් අරන් මම ඔයාලා හමුවට එන්නම්. ඉතින් නංගිලම් මල්ලිලාට මට කියන්න තියෙන ඔයාලට මොනව හරි තවත් දැනගන්න කරුණක් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න අනිවාර්යෙන්. එතකොට ඔයාලගේ කමෙන්ට් එක මත තමයි මගේ ඊළඟ වීඩියෝ එක හැදෙන්නේ. ඇත්තටම ස්තුතියි මගේ ජපන් ගයිඩ් Facebook channel එකට මැසේජ් කරපු නංගිලා මල්ලිලාට. මොකද ඔයාලගේ ප්‍රශ්න වලින් තමයි මම මේ වීඩියෝ ඔයාලට හැදුවේ. ඒකෙන් තමයි මටත් කරුණු වෙන්නේ ආ මේ වගේ ප්‍රශ්න තියෙනවා නේද කියලා. ඉතින් මම මේ ඔයාලට කියන හැමදේම මම ලැබපු අත්දැකීම් තමයි. ඉතින් ඒ වගේම තවත් අලුත් අලුත් දේවල් අරගෙන මම ඔයාලට එන්නම් වීඩියෝ වලින්. ඒ වගේම තවත් ප්‍රශ්න තියෙනවා නම් ඇත්තටම කමෙන්ට් දාන්න මගේ Facebook page එකට හරි කමක් නැහැ. එහෙනම් අදට මේ වීඩියෝ එක අවසానයි. එහෙනම් අවසාන වෙනතෙක් රැඳිලා හිටපු ඔයාලට බොහොම ස්තුතියි. එහෙනම් ගිහින් එන්න. ආයුබෝවන්.